බෙරිෂ් මොටරන් රෙක් තවත් නමකින් කියනවනම් ලෝකයේ අංක එකේ මෝටර රථ නිපදවන ආයතනයක් වෙන BMW ආයතනය ආරම්භ වන්නේ 1916 වගේ. ඒ කියන්නේ මීට අවුරුදු 104ක වගේ පැරණි ඉතිහාසයක් තියෙනවා BMW කම්පැනි එකට. ඉතින් BMW වල උපත ජර්මනියේ. ඉතින් දැනට මේගොල්ලන්ගේ මියුනිච් වල තමයි ප්‍රධාන ඒ කියන්නේ හෙඩ් ක්වාටර්ස් තියෙන්නේ. ඉතින් දැනට ලෝකයේ මිල අධිකම වාහන නිපදවන රෝල්ස් රොයිස් ආයතනයත් BMW ආයතනය යටතේ තමයි තියෙන්නේ. ඉතින් මුල් කාලයේ කර්මාන්ත සඳහා අවශ්‍ය මැෂින්ස් සහ දෙවන ලෝක යුද්ධය සඳහා එයාර්ක්‍රාෆ්ට් එන්ජින්ස් තමයි BMW ආයතනය නිපදවුවේ. නමුත් වර්තමානයේ වෙනකොට ස්පෝර්ට්ස් බයික්ස් ඒ වගේම සුපර් ලක්ෂරි කාස් තමයි මේගොල්ලන් නිපදවන්නේ. ඉතින් ජපන් වාහනවලට පස්සේ ලෝකයේ දෙවැනියට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ජර්මන් වාහනවලට. ඉතින් ජර්මනියේ ඔයගොල්ලන් දන්න ඇති සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා ද ජර්මන් බිග් 3 කියලා. ඉතින් ඒකෙන් අදහස් වන්නේ දැනට ජර්මනියේ දැවන්තම වාහන නිෂ්පාදනය කරන ආයතන තුනක් තමයි. ඉතින් එකක් තමයි Mercedes Benz ආයතනය, ඒ වගේම Audi සහ BMW කියන ආයතන තුන. ඉතින් BMW ආරම්භක පුද්ගලයන් ලෙස සැලකෙන්නේ ෆ්‍රාන්ස් ජෝසෙෆ්, ඒ වගේම කාල් රැප් සහ කැමිලියෝ කියන පුද්ගලයන් තුන්දෙනා. ඉතින් BMW වල ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරොත්, විශේෂයෙන්ම පළමු ලෝක යුද්ධෙන් පස්සේ එයාර්ක්‍රාෆ්ට් එන්ජින් නිෂ්පාදනය කරන එක මුළුමුණින්ම නැවැත්තුවා. ඊට පස්සේ 1923 ඉඳන් මෝටර්සයිකල් නිපදවන්න BMW ආයතනය තීරණය කළා. ඉතින් BMW පළවෙනි මෝටර්සයිකල් එක විදිහට සැලකෙන්නේ BMW R32 කියන මෝටර්සයිකල් එක. ඉතින් මෙහෙම කාලයක් යනකොට 1930 දී නැවත BMW ආයතනයට අවසර හම්බ වෙන එයාර්ක්‍රාෆ්ට් එන්ජින් නිපදවන්න. ඉතින් BMW ලගේ පළවෙනි එයාර්ක්‍රාෆ්ට් එන්ජින් එක හැදුවේ 1918 දී. ඒක නම් කරේ BMW 3A කියලා. ඉතින් ජර්මනි රජයෙන් 1933 දී BMW ආයතනයට මූල්‍යමය වශයෙන් ගොඩක් උදව් කරා. 1934 සහ 39 කාලයේ ඇතුළත එයාර්ක්‍රාෆ්ට් එන්ජින්ස් හදලා ලොකු ලාභයක් ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ කාලේ තමයි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණේ. ඉතින් BMW කම්පැනි එක මේ කාලේ ජර්මන් හමුදාවට අවශ්‍ය යුද උපකරණ හැදුවා. කොහොම හරි මේ කාලේ ගොඩක් අමාරු කාලයක් වුණා. මොකද යුද්ධයකට ගොඩක් මිනිස්සු රජෙන් ගත්තා. ඉතින් ඒකෙන් BMW කම්පැනි එකට සිද්ධ වුණා පිටරටින් මිනිස්සු ගෙනල්ලා ඒගොල්ලන්ගේ කම්පැනි එකේ වැඩටික් කරගන්න. ඉතින් මේගොල්ලන්ට මේක ලොකු පාඩුවක් වුණා. ඒගොල්ලන්ට ඒ කියන්නේ පඩි දෙන්න වුණාම. ඉතින් මේ හේතුව හින්දා නාසි කඳුරුවලින් සිරකරුවන් පවා මේගොල්ලන් ගෙන්නලා ඒගොල්ලන්ගේ වැඩ ගත්තා. හැබැයි ඒගොල්ලන්ට නම් දෙන්න ඕනේ උපරිම වද ටික දීලා තමයි වැඩ ගත්තේ. ඒගොල්ලන්ට පඩියක් නැහැ, කණ්ඩක් නැහැ, බොණ්ඩක් නැහැ. ඉතින් මෙහෙම තමයි මේ කාලේ ගියුනේ. ඉතින් කොහොම හරි දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද වුණාට පස්සේ ඇමරිකාවෙන් BMW කම්පැනි එකට සම්පූර්ණයෙන් වහන්න කියලා නියෝග කරා. මොකද මේගොල්ලන් ජර්මන් මිලිටරි එකට උපකරණ හදපු හින්දා, ඒ කියන්නේ යුද්ධ දායකව වුණ හේතුව හින්දා මේගොල්ලන්ගේ කම්පැනි එක මුලින්ම වහන්න කියලා නියෝගයක් කරා. ඉතින් මේ කාලේ BMW ආයතනය කරේ කම්පැනි එක සම්පූර්ණයෙන් කඩන් වැටෙන්න දෙන්න බැරි හින්දා කිචන් ටූල්ස් එක එක මුට්ටි වර්ග, ඒ කියන්නේ ගෙවල් වලට ඕනි බඩු නිෂ්පාදනය කරපු එක තමයි කරේ. ඉතින් කොහොම හරි යුද්ධෙන් පස්සේ 1951 දී BMW එයාලගේ පළවෙනි කාර් එක විදිහට BMW 501 කියලා කාර් එකක් වෙළඳපොළට නිකුත් කරා. ඉතින් 1958 වෙනකන් මේ කාර් එක BMW ආයතනය නිෂ්පාදනය කරා. ඉතින් අන්තිමට කොහොම හරි 1959 දී සීලුම සම්බාධක ඉවත් කරලා BMW එකට සම්පූර්ණ නිදහස ලැබෙනව නැවත එයාලගේ ව්‍යාපාර කටයුතු දිගටම කරගෙන යන්න ඇමරිකාවෙන් අවසර ලැබුණා. ඉතින් ජර්මන් රජයනුත් ගොඩක් උදව් තිබුණා මේ කම්පැනි එක නැවත ගොඩ ගන්න කොහොම හරි. ඉතින් ඔහොම යනකොට 1970 දශකයේ වෙනකොට BMW කම්පැනි එක එයාලගේ පළවෙනි මෞෂාකා විදිහට දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේ ශාකාවක් ඉදි කරා. ඉතින් මේක 1700ක් විතර සේවකයන් වැඩ කරා. ඉතින්
BMW යාලගේ පළවෙනි ස්පෝර්ට් කාර් එක 1972 වෙනකොට නිෂ්පාදනය කරා. BMW ආයතනයේ හැරුම් ලක්ෂ්‍ය විදියට ඒගොල්ලෝ සනාහ කරලා තින්නේ මේගොල්ලන් 1972 නිපදව ස්පෝර්ට් කාර් එක විදියට. ඉතින් මේ ස්පෝර්ට් කාර් එකත් එක්ක ලෝකේම අවධානය ඒගොල්ලන්ගේ පැත්තට යොමු වුණා. මොකද මේ ස්පෝර්ට්ස් කාර් සංකල්පය මීට කලින් වැඩි කවුරුත් අත්හදා බලලා තිබ්බේ නැහැ. ඉතින් 1973 දී එයාලගේ දෙවෙනි මව ශාඛාව විදියට ෆ්‍රාන්ස් වල බ්‍රාන්ච් එකක් ඕපන් කරා. ඉතින් මෙතනින් පස්සේ BMW ආයතනය ලෝකේ ජනප්‍රිය සම්මානයක් විදියට පත් වුණා. විවිධ රටවල මෙයාලගේ මව ශාඛාවන් පිහිටෙව්වා. ඉතින් ඔහම යනකොට 1994 වෙනකොට එයාලට සම්බාධක පනවපු ඇමරිකාවෙත් ඒගොල්ලන් බ්‍රාන්ච් එකක් පිහිටවන්න ඒගොල්ලන්ට හැකියාව ලැබුණා. ඉතින් අදටත් BMW EZ3 BMW X series, X3, X5, X6 කියන ඔක්කොම කාර් මොඩල්ස් තාමත් නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ. ඉතින් 1994 BMW කම්පැනි එක Land Rover Group එක මිලදී ගත්තා. ඉතින් ඒගොල්ලන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි මේක මිලදී ගත්තේ. මේකෙන් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න බලාපොරොත්තු වෙන. ඉතින් කොහොම හරි ඒගොල්ලන් හිතපු නැති විදිහට Land Rover කියන ගෲප් එකෙන් ඒගොල්ලන්ට පාඩු පිට පාඩු ලබන්න සිදු වුණා. ඉතින් කොහොම හරි 2000 වසර වෙනකොට මේගොල්ලන් Land Rover ගෲප් එක විකුණලා දැම්මා. ඉතින් 2002 දී BMW කම්පැනි එක Rolls Royce ආයතනය මිලදී ගත්තා. ඉතින් අද වෙනකොට Rolls Royce කියන්නේ මිල අධිකම ලක්ෂරි කාර් එකක්. ඉතින් මෙයාලා මේකට අලුතින් plant එකකුත් හැදුවා එංගලන්තයේ Goodwood කියන ප්‍රදේශයේ. ඉතින් ඔහම යනකොට 2010 කාලය තුළ BMW ආයතනය ගොඩක් ફોકસ කරේ vehicle body design එක සහ technology එක මේ වගේ දේවල් improve කරන්න. ඉතින් මේ කාලය තුළ එයාලගේ production rate එකත් 150කින් වැඩි කරා. ඉතින් අද වෙනකොට BMW කියන brand එක යුරෝපයේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආදරය කරන brand එකක් වෙලා තියෙන්නේ. ඉතින් German technology එක ඒ වගේම ගොඩක්ම hard use කරන්න පුළුවන් reliable වාහනයක් විදිහට තමයි BMW අද වෙනකොට අපි අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය BMW cars තමයි BMW i8, 520D, X1, X2, X3, X5, 320D, 318i, 740L, 330E, 523i, 218i, 420D. ඉතින් මේ මොඩල්ස් තමයි අපිට බහුලව ලංකාවේ පාරවල් දකින්න ලැබෙන්නේ. ඉතින් BMW cars ගොඩක් මිලෙන් අධිකයි. ඒක හින්දා මේ වගේ spare parts උත් ගොඩක්ම මිලෙන් වැඩි. ඒක හින්දා සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ කාර් එකක් කරන්න maintain කරන්න ගොඩක් අමාරුයි. මොකද cost එක වැඩි හින්දා. ඉතින් safety අතින් reliability එක, power, build quality, luxury කාර් එකක් ඔයාලා ගන්න ඉන්නවා නම් BMW කියන්නේ හොඳ තීරීමක්. ඉතින් මෙච්චර කල් BMW cars දැකලා තිබ්බට අහලා තිබ්බට ඒකේ ඉතිහාස කතාව ගොඩක් දෙනෙක් දැනගෙන ඉන්නේ නැතුව ඇති. ඉතින් මම හිතනවා BMW කාර් ලවස්ලාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඉස්සරහ මම දාන වීඩියෝස් වලට බලා ගන්න පුළුවන්. එහෙනම් නැවත වීඩියෝ එක හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.